දවසක් ඔහු කියනවා බෝම්බය පුපුරාගිය පසු කවුරුත් තමන් ලඟටාවේ නැහැ. සියලු දෙනා සිතා සිටියේ තමන් මෙියගිය බ පයි. ඒ නිසා රතයෙන් එලියට එන්නවත් එළියට ගන්නවත් කාටවත් වුවමනාවක් වුණේ නෑ. ටිකක් වෙලා බලාගෙන හිටියා. කවුරුත් එන්න නැති නිසාම බඩ පැලිල එළියට බැහැලතිබුණු බඩවැල්ටිකත් අතින් අරගෙන කාරෙකින් බැහැලා ඇම්බියවලෙන්ස එකක්ගන්න කිව්වේ සරත්ෆොන් සේකා. ඒකම තවත් විදිහෙකින්. බෝම්බ මෙහෙ වූ Lල්ට ප්‍රධානයකෝ වරක සරත්ෆොන්සේකා මහතාතින්ම කියනවා. අපි බෝභකරුව දෙන්නෙක් ්ලන් කරලා හිටිය. යුදහමුදදා රෝහ ගාවද දෙක්කනෙක් පුරගත්තයන් පස්සේ, කොළඹ ජති රෝහල් අරගෙනයකොට තව කෙනෙක් එතන පුරවන්න ලෑස්ති කරලා තිබුණ. හැබැයි මම එතන බලාගෙන හිටිය ප්‍රහාරයක්ත් එක්ක මම දෙවනිියට කිවවා ඇටැක්ක ඕනෙ වෙන්න නැහැ මොකද සරත් ෆොන්සේකයිවරයි කියලා. අපි සාමාන්‍ය L ත්‍රස්තවාදයෙකට බෝම්භකරුව දෙන්නෙක් යොදවන්නේ ප්‍රබලමව ව ල්ක් ැ්නිසා. ඒ ෆොන්සේකා පැහැදිලිවම එල්ටටයට හිසර දෙයක් බවට පත් වනා. බෝම ප්‍රහර දෙක් සැලසුම් කළත් එකෙම වැඩේ ඉවරයි කෙල හිතුවට සරත් ෆොන්සේකා ආ පහු් ි කාලෙකට පස්සේ හය අරගෙන නැගිට්ටා. ඒ තමයි සරත් ෆොන්සේකාගේ කතාව හැබැයි සරත් විරසේ කරමජතුමන් අද ඔහුට චෝදනාවක් කෙල්ල කළේ දෙමල ඩැස්පෝර්රාවෙන් සල්ලි ගත්ත ඩොලර් කාක් කෙකොලෙසයි. සුදුකොඩි නඩුවේ දී යම් ආකාරෙක ප්‍රකාශත් එක් ඩොලර් ගන්නට ක්‍රියාක්මක වුණු එක්තරා ආකාරයෙක ඩොලර් කාක්්‍යෙකුලෙස සරත්ෆොන්සේකා හං අඩු ගසනු ලැබවා. ඒ අසා සිටින විට අපට යම්මාආකාරයෙක මවිතයක් ඇතිබුණා. දෙයනේ යුද්ධ කරලා තමන්ගේ ඇගේ කෑලි නැතුව අදටත් බෝම්බ කෑලි සිරුර ඇතුළ තියාගෙන ජීවත් වෙන සරත් ෆොන්සේකට මොනවනම් නොහිත එන්නට ඇතිද. යුද්ධය අවසන් කිරීමේලා ප්‍රමුඛ කාර්යභාර ඇක්කළ යුදධ සිතිිය මතමන්ගේ ඇඳේ දිගාරගෙන නිදාගෙන. ඕල් කරන සැින් මෙතන යන් අතනින් යන්න කියපු සරත් ෆන්සේකාට අද මේ කතාව අහන්න වෙන විට මොනවා හිතෙන්න්නට ඇතිද. ඇත්තටම කනාටු දායක කතාාවක්ගේේක එක යුද මේ හි යද විරුවෙ කුලෙ සරත් විරසේ කර ැතිතුමන්න්නේ කරළලද ප්‍රකාශ සරත් පුන්සේකාක් කෙේ නම් දරාගන්නට ඇතිද. රගෙනමරන බෝම්බකින් ජීතය අහිමිවෙන්නටගින්, ඔන්න මෙන්න ජීවිතය කළවාගෙන ආපහ යුදබිමටම පැමිණස් සරත් ෆොන්සේ කාට, ොර කාක්්‍යකු යයිකීම මොන තරන්නම් බේදනාවක්වන්න නැටැඇතිද. ඔහුගේ දේශපාලන දරාව පිළිබන්ඳ අපට ප්‍රශ්න නැත. ඔුන් දපාන ර හ්හැරි හැපි ගටාගෙන කුමනදේ සිදු කර ගත්තාත් අපට කිසිදු ගැටලුවක් නැත. හැබැයි මේ යුද්ධය නම් වුණු තැනදී මහින්ද රාජපක්ෂ, ගෝටාබේ රාජපක්ෂ සරත්වොම් සේකා සහ උදාරතරරාණවරුවන් මේ කියන සිව් කොට්ටාශ්වටම අප දෙදන දනනමා වඳන්නට තරම් පැහැදිලි ලෙසම නිර්ලෝබීව නිර්ලජ්ජිතව කොන්දේශසි විරහිතව එක ගවන්නෙමු. ඒ අන් කිසිවක් නිසානොව ඔවුන් ඔවුනගේ ජීවිතය කැපකරමින් යුද්ධයට දැවන්තදාත් දැක් වූ නිසා. අද වන විට අපට තේරුම් යනවා සරත් පුන්සේකා නම් යුදධ විරුවා කොතරම් භූමිකාාවක් යුද්ධය අවසන්කිරීමේ දේසිදු කරන්නට ඇැතිද. මෙරට යුද හමුදාආපතිව රුබ්ි වූවා හැබැයි දේශපාලන නායකත්්‍රත් එක්ක යුද්ධය මෙහෙවීමේ ක්‍රමුකක්‍රියාවලයේදී පුන්සේකාගේ භූමිකාව ප්‍රබලයි. ඒ නිසා සරත් වීරසේර අමාත්‍යතුමනී. ඇයි කරන ලද ප්‍රකාශයත්ත එක්ක අප යම් චකිතේකට සහ, ජුගුපසා ජනක හැගීමකට අප පත් වනා ඇයි දෙයනේ මේ යුද්ධෙ වෙනුවෙන් සටන් කරපු මිනිස්සු දේශපාලන ඉදිරියේ මෙහෙම කා කොටා ගන්නේ. කට රැබිමේ රණ විරෝ විදිහට වැඩ කලා නම් ඇයි මෙහෙම කරන්නේ. ඔබතුමා ප්‍රකාශලලා ඔබතුමාත් යුද්ධ්‍යවසන් කළ ප්‍රදානින් පස්සනගින් එක්කනෙක් කියලා. ඉතින් ඒ වගෙන අපි තර්ක තර කරන්නේ නෑ සරත් වන්සේ මහත් යැකිව ඔ ැ විධ කහතා අප ඒවගන තර්කවි තර්ර කරන්නේ නිෙත්නෑ. හැබැයි ඒවකට යුද්ධය මෙහෙ වූ සරත්ෆොන්සේකාට එහෙම දෙයක් කියනවාට අප කිසිසේත්ම එකගවන්නේ නැත. අපයට පැහැදිලි ලෙසම විරුද්ධ වන්නමු. ෆොන්සේ කා ඩොලර් කාක්්‍යෙක් නම් ෆොන්සේකාට යුද්ධය සම්පූර්ණයෙන් පාවාදී ඩොලර් ඇති පදමින් උපයාගන්නට තිබුණා. නමුත් ඔහු එහෙම කළේ නැත. ඒ නිසා ෆොන්සේකා ඩොලර් කාක්කෙකු නොේ යන්නට හොඳම සාක්ෂිය ෆොන්සේකාගේ ජීවිතය අවසන් කරන්නට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කර. ඔහු බඩවැල්ද අතදරාගෙන මෝටරතයෙන් බැහෑ. ගිලන් රතයක් ඉල්ලන තරම් වේදනීය හැඟීමකටත් අදවන විටත් බෝම්බ කෑලිත් එක්ක ජීවත්වන මනිසෙක බවට පත්වීමත් ඔහු එහෙම නොවේ කියන්න කදිම නිදර්ශනයක් බග සරත් වීරසය කර මැතිතුමන අප ඔබට මත් අක්කළ දිය යුතුය. පැහැදිලි ලෙසම මේ කාරණය කිව යුතුය. ර්තමාන දශපාලන දාරාාව ඇතුළතද සරත්වීරසේ කර මැතිතුමනේ යුද විරුවකුලෙසින් හඳුනාගත් ඔබගේ ප්‍රතිරූපයට අද ඔබගේ අමාත්‍ය දූර ප්‍රතිරූප අපට ඒ තරම්ම සෑහෙන්න්නේ නැත. එනම් චන්න ජයසුමන ඔබ මේවැනි චරිත පිළිබඳ අපට තිබුණු මහා ගෞරවය අද මේ දේශපාලන ධාරාවතුළ කෙමෙන් කෙමින් හහිනවෙමින් පවතිී. එනිසා දේශපාලනය තුළ අප ඔබලාගේ ඒ ප්‍රතිරූප ලාපොත්තු නෝනද. ද විරවාාලෙසින් රටේ තිබුණු ප්‍රතිරූපය එලෙසින්ම සුරක්ෂිත කරගන්නු ඇතැයි අප විශ්වාස කරනවා. ඒහත් සමානෝම අප මතක්ල යුතු අනෙත් කාරණය රිෂාඩ් බදුෘර්දීන්ට පාර්ලිමන්තු පැමිණීම සඳහා නීතිපතිවරයා විසින් අශ්‍ය විරෝධතාවයක් නැති බව දන්වා ඇති මොහොතකදී. ව්‍යවස්ථාවට අනුකුවව ක්‍ර්‍යාත්මක විය යුතු ආකාරය දන්වා තිබ ොහොතකදී. ්‍රශා් දෘර්දීන් පර්ලිේන්තු ගෙන්වා ගැනීම සිදු නොකිරීම අත්තිශ්වය කනගාටු දායක කාරණයකි. එහිදී අම් ප්‍රකාශයක් කියෙවනා මේ ඇවිල්ල දුකතනෑමතු මරගෙනේ ත්‍රස්ත විරෝධී ප්‍රියාවලයටට අදාලව රඳවා ගැනීම ක්‍රියාවතක වවෙන්නන්නේ ඒහමවත් මයාලා ඇල්ලම මෙතැද හැමදේම ොතුර එලියටද. එවැනි තර්කයක් අදවසේදී සරත්වරසේකර බැසතුවන් පර්ලිමේන්තුවේ දගෙනවා. හැබැයි එහි සත්‍යතාවක් ඇති. නමුත් මේරටේ නීතියක්තිබෙනවා. මේරට ව්‍යවස්ථාවක්ති වෙනවා. එක නීතියට ව්‍යවස්ථාවට අනුකූලව නම්, මෙවැනි ආකාරය තීන්දු තීරණ අමාත්‍යවරයේකට නිරදේශ ොහැ නොහැකිය මන්ත්‍රීවරයකුට දා පර්ලිේතු වර ප්‍රසාධ ඇත. ක් හ ോ ගත් පමනින් න ෝජ න්ත්‍රී හ සිද ද. දා න ෝජ ත හැකි පමින් ට රඳ ගත හැකි නීති ප ක් ල ාද ති ොකද ලෙ ක හැකිද. රට ද තුයි. රිශා් බදුරදීන් වරදකරුවෙකු නම් අනි වාර්යෙන්ම දඩුවම උපරිමෙන් ලබාදී යුතුයි. ජාතිවාදේ කන්තවාදියකු හෝ මේ කතා කිසිවක් අදාළ නැත අප රිශාඩ්මෙනුවෙන් පෙනී සිටින් නේද නැත. නමුත් මේරට යුක්තිය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ඇත. එවැන් පදනමක සිටයි අප මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා නීතිය යුක්තිය අභි බවා දේශපාලකීන්ට හිතන හිතන ආකාරයෙන් ක්‍රියාත්මකවීමට ඉඩ නොතැබිය යුතුය. ඒ බොහොම තඳින්ම අපවදහරණය කරන්නමු. ඒ නිසා මේ කාරණා දෙකම එකක නොගැලු පුණත් මේ කාරණා දෙකම මෙතනදී අප මතු කරන්නේ වෙන කිසිවක් නිසා නොව නීතිය හරි හැටි ක්‍රියාත්මකවිය යුතුය. ඒක චොකාමල්ලිටත් එෙසනං අනිකුත් මන්ත්‍රීවරුන්ට ඒිය යුතුය චොකාමල්ලිගත් අධිකරන ක්‍රාවලිය ක්‍රාත්ම කෙනවවාන හුත් විල් මෙතන දුරහත ඇමතුත් මරගෙන මොහරි ෝද කොරා කියල කතාවක් ගොඩන ගනවා නම් චොකාමල්ලි ගෙන්න්න ටත් කිසිම කෙනෙකට ැ ර්ලිමේතුට . රෂා් බදුර දීන් තත් ඒ වර ප්‍රසාධය ආකාරයෙන් මිවියයුතුය හු තවමත් වරදකරුවෙකු වනො මැත. සාධහරණයක් අවශ්‍යයි. මිනිස්සුන්ට හැමදේම විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ ඒ සාධහරණය වැයි හැඟීයන් නිසා. ඒනිසා ඒ බව හැගී අන් ආකාරෙන් ක්‍රියාත්මක විය යුතුයි. අපි ජීවත්වෙන්නේ රටක ඒමත් නැතුව කුල් කොටුුවගොත් එලු කොටුවකොත් ඌරු කොටුවකොත් නෙේ. බලය ඇතිමිකා දිනන්න බලේ නැතිකා යටපත්වන්න බලේතියෙන් එවුන් හැමදාමත් විරාජමානවෙන්න නෙමෙයි රටක්තියෙන්නේ. ඒ නිසා. බදුරදීන්ටද රංජටද කාටවුණත් අදා ලැනැහැ යුක්තිය වෙනුවෙන් අපි කතා කරනවා. එනිසයි මේ කතා දෙක මාද දගසේ. ම සියලුම සැබලුන් හිරේ දම යුතු කියෙන හිේ නොසිටීම ගැන පුදම චිතර කලක නව බදවා යින්න මගේ කතාවෙරවා ඔබද මගේ කතාවරනක ඉන්නට පසපුතු කතාාව ගාතන කවුරු කලත් කතානක තුමනි ගාතන කවුතු කළත්ි ඒක හෙලා කෙන පොයිට පෝට ත්ිතරනෑ. ට පයිට ෝක ව පන්ට ඔමා ඔබතුමන් ඔබතුමාන් මේ බේ සෑනිි ගෝටයන්ම කියන්න ඔබතුමමා අදහස් ප්‍රකාශක න යුද්ධ කරා කියලා රඩි විරුවෝ කියලා. ඔබතුම ඇදුහු නිලියන්ුුවන් ලැජ්ජ කරන්න දෙපා මිනි මරන්න බෑ මිනි ැරුවත් අනිවාරය සුලින් රත්තාය කන වෙේ තමුන්ාස කරාන කරත්න්නනාකොට කරන්න හිරේයන්න්නොන එල්ලුන්ස යන්ඩෝනේ. ඒක පාහමුදා පවාදීම නෙව සමන්න්න. ඒ තමන් සේ දන්න දන්න දේවල් කතාගන්න දෙෙප. බොරට බොරුවට මේනික විීරේක් ෙන්ටඩා දන් දෙෙප. තමුන්ට වීරෙක් වටද ෙන්ඩ දන්න එප. අරද යුදධා පා කලා හරි කරපු නැති දේවල් කියන පස තියන. තොරපු කරපු ැතිදේවල් කියල මයි තම තික වීර ෙන්ටඩාදන්න. හ කතගන් දෙප ට. ගරු කතාානක මේ ජනීව උනුසුමයන්දි සෙල්ල දෙමට දස්පෝදාවට අවශ්‍ය විදියට. ද ව ට අප ද පාර පට රට අව වි දියට කිස හේතුවක් නැතුව. කිසිම ස ග පෝකේ යක් නැතුව ගයන් ගෙදිය ගේ ගේ ්‍රකාශ කරන්න ස ො ට ස් සිදවා තමයි ස සගේ පර ජනති වන රපියල් කෝට හරකයි. තව ො ලක්ෂ ප ො ප ලක් විසි ක් සගේ ට . රගල රංගල ොල ු සංාවට අපේ තුදජවැඩ කලන්න සි ත ති ද තමුන් නාසේ මුදස තමු ම ඒ උත්තරන්න බ තු හග පවන්න පා ඩො ලක්ෂ පල සිබා මේ සම්පත් බංකේ මේ කතරන ගේ ම දන්න මතු මගේ කත කරන්න කියන්න. ගේ . <laughs>